සුබ දවසක් සියලු දෙනාටම. මම දේශක කුෂාන් වීරයන් හැදිගේ. ආර්ථික විද්‍යාවේ 11 වෙනි පාඩම දෙවැනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ. අපි මේකෙදි කතා කරන්නේ ආර්ථික සංවර්ධනය, ඒ වගේම සංවර්ධනය. ආර්ථික සංවර්ධනය කියන්නේ මොකද්ද? සංවර්ධනය කියන්නේ මොකද්ද කියන කොටස් ටික තමයි මේ වීඩියෝ එකෙන් අධ්‍යයනය කරන්නේ. ඊට අමතරව 3 වෙනි වීඩියෝ එකෙත් මේකේ තව අතිරේක කොටසක් කතා කරනවා. අපි බලමු ආර්ථික සංවර්ධනය කියන්නේ මොකද්ද. ආර්ථික සංවර්ධනයේ පරිණාමන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි අතීතයේ ජීවත් වෙච්ච විදිහට නෙමෙයි වර්තමානයේ ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන රටාව වෙනස් වෙලා තියෙනවා. අතීතයේදී මිනිස්සුන්ට ජංගම දුරකථනය කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිබ්බේ නැහැ. හැබැයි වර්තමානයේ වෙනකොට ඒක අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නේ අපි ක්‍රමක්‍රමයෙන් පරිණාමණය වෙලා, අපි ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා. එතකොට අපි කියන ආර්ථික සංවර්ධනයේ පරිණාමන ක්‍රියාවලියක් වන අතර ආර්ථික වෘද්ධියත් සමගම බැඳුණු ව්‍යුහමේ වෙනස් වීම. ඒ කියන්නේ ආර්ථිකයේ සැකැස්ම, ආර්ථිකයේ ව්‍යුහය වෙනස් වෙනවා. කෘෂි අංශයෙන් කාර්මික අංශයට ගමන් කරනවා, කාර්මික අංශයෙන් සේවා අංශවලට ගමන් කරනවා. ආර්ථිකයේ ක්‍රමක්‍රමයෙන් පරිණාමණය වෙනවා. අපි ඒක ආර්ථික සංවර්ධනය කියලා කියනවා. ඒක ඇති වෙන්නේ ආර්ථික වෘද්ධියත් සමගම ආර්ථික ව්‍යුහයේ වෙනස් වීම නිසා. ආර්ථික වෘද්ධියේ ප්‍රමාණාත්මක පැතිකඩ පමණක් වන අතර ආර්ථික සංවර්ධනයේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ලක්ෂණද ඇතුළත් වෙනවා. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී ආර්ථික වෘද්ධියත් සමගම ආර්ථික ව්‍යුහයේ පහත සඳහන් ගුණාත්මක වෙනස්කම්ද වෙන්න පුළුවන්. අපි බලමු මොනවද කියලා. කාර්මීකරණයේ වේගවත් වීම. රටක භාණ්ඩ නිෂ්පාදනය කරන්න ලොකු දායකත්වයක් ලබා දෙනවා කර්මාන්තශාලා. ඒ කර්මාන්තශාලාවල සිදුවන්නා වූ ප්‍රසාරණය පිපිදීම අපි කියනවා කාර්මීකරණය කියලා. ඒ කාර්මීකරණය වේගවත් වෙනවා ආර්ථික සංවර්ධනයකදී. නිෂ්පාදනවල ඵලදායිතාවයේ ඉහළ යනවා. නිෂ්පාදන ක්‍රමශිල්ප තාක්ෂණයේ උසස් වෙනවා. අපි දන්නවා අතීතයේදී ගොයම් කපන්න භාවිතා කර ක්‍රමවලට වඩා දියුණු ක්‍රම වර්තමානයේදී ගොයම් කැපීමට භාවිතා කරන උදාහරණයක් වශයෙන් ඔය විවිධ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඔය සුනාමිය කියයි, භූතයා කියයි විවිධ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් ඒ ගොයම් කපන ශිල්ප ක්‍රම වෙනස් වෙනවා. ඒවා සිදුවෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග. නවීකරණය වෙනවා ආර්ථිකයන්. නිෂ්පාදන අංශයේ ව්‍යුහාත්මක වෙනස් වීම සිදු වෙනවා. දුගී බව, විරකියා වගේ දේවල් පහළ යනවා. ආදායම් විෂමතාවයන් නැති කරන්න හැකියාව ලැබෙනවා ආර්ථික සංවර්ධනය තුළදී. අපි එනවා ඊට පස්සේ සංවර්ධනයට. හොඳට මතක තියාගන්න පුතා, සංවර්ධනයයි ආර්ථික සංවර්ධනයයි කියන්නේ කොටස් දෙකක්. ආර්ථික සංවර්ධනයකදී වෙන්නේ ආර්ථිකයේ ව්‍යුහය වෙනස් වෙනවා, පරිණාමණය වෙනවා ආර්ථිකය. ඒක තමයි ආර්ථික සංවර්ධනයේදී වෙන්නේ. සංවර්ධනයේදී සිදුවෙන්නේ මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක තත්ත්වයේ ඉහළ යනවා. මිනිස් ජීවිත වර්ධනය වෙනවා. අධ්‍යාපනයේ, සෞඛ්‍ය, පෝෂණය, සනීප ආරක්ෂාව ඇතින් මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක දියුණුව හට ගන්නවා. සංවර්ධනය කියන්නේ පුතා බහුමාන ක්‍රියාවලිය. මිනිස් ජීවිතයේ ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික ආදී වශයෙන් සියලුම පැතිකඩවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක දියුණු වැඩිවීමක් සංවර්ධනයෙන් අපි අදහස් කරනවා. මේක බහුමාන ක්‍රියාවලියක් කියලා කියන්නේ මේකෙන් පැති ගණනාවක් ආවරණය වෙනවා. ඒකයි බහුමාන කියලා කියන්නේ. මොනවාද මේ පැති? ආර්ථික වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන්. ඒ සෑම අංශයකින්ම දායකත්වයන් සංවර්ධනයට ලැබෙන හින්දා අපි ඒක බහුමාන ක්‍රියාවලියක් කියලා කියනවා. මිනිසාගේ ජීවන තත්ත්වයේ අයහපත් තත්ත්වයක සිට යහපත් තත්ත්වයක් කරා වෙනස් වීම සංවර්ධනය කියලා කියන්නත් පුළුවන්. සංවර්ධනයේ ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික වශයෙන් පැතිකඩ සමූහයක් හා බැඳෙනවා. ඒකයි මේක බහුමාන ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ. ජීවන තත්ත්වයේ අයහපත් වෙන්න කිසියම් පුද්ගල කණ්ඩායමකගේ නැත්නම් කිසියම් පුද්ගලයෙක්ගේ ජීවිතය අයහපත් වෙන්න බලපාන ප්‍රධාන සාධක පහක් හඳුනගෙන තියෙනවා. පළවෙනි එක භෞතික දෑ හිඟවීම. අපිට එදිනදා අවශ්‍ය කරන්නා වූ දේවල් හිඟවෙන්න පුළුවන්, නිවාස නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් නිසා මිනිස් ජීවිත අයහපත් වෙනවා. ශාරීරික වශයෙන් දුර්වල වීම, වැඩක් කරගන්න හැකියාවක් නැහැ, ලෙඩ රෝගවලට ගොදුරු වෙලා ඉන්නේ. සමාජීය සම්බන්ධතා අයහපත් වීම.
සමාජයෙන් ඒගොල්ලෝ ආන්තීකරණය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ සමාජයේ හුදකලා වෙලා එහෙම වුණාම ජීවිත අයහපත් වෙනවා. අනාරක්ෂිත භාවය, බල රහිත වීම, කිසිදු බලයක් නැහැ, කවුරුත් ගණන් ගන්න නැහැ. ඒ වගේ තත්ත්වයන්ට පත් වෙනකොට ජීවිත අයහපත් වෙන්න පුළුවන්. ආර්ථික වෘද්ධිය හා සංවර්ධනයේ අතර වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු වගුවකට දාලා මේ වෙනස්කම් කොහොමද කියලා. අපි ආර්ථික වෘද්ධිය දානවා මේ පැත්තට, සංවර්ධනයේ මේ පැත්තට දානවා. බලන්න නිෂ්පාදන දාරිද්‍රාවේ ප්‍රසාරණයක් තමයි ආර්ථික වෘද්ධියෙන් කතා කරන්නේ. දාරිද්‍රාවේ ප්‍රසාරණයක් සංවර්ධනයේ ආර්ථිකයක වෙසෙන මිනිසුන්ගේ ජීවිතයේ ජීවන තත්ත්වයේ යහපත් වර්ධනයක් පෙන්눔 කරනවා සංවර්ධනයේ. ආර්ථික වෘද්ධිය මගින් ආර්ථිකයක භාණ්ඩ හා සේවා පරිමාවේ හෝ ආදායමේ හටගෙන ඇති ප්‍රමාණාත්මක වැඩිවීමක් ආර්ථික වර්ධනයෙන් දක්වනවා. සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයේ සමග මිනිස් ජීවිතවල ගුණාත්මක වර්ධනය තමයි සංවර්ධනයෙන් දක්වන්නේ. ප්‍රමාණාත්මක පැතිකඩ පමණයි ආර්ථික වෘද්ධියේදී අවධානය යොමු කරන්නේ. හැබැයි සංවර්ධනයේ මගින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක පැතිකඩ දෙකම පිළිබිඹු කරනවා. ඒ වගේම ආර්ථික වෘද්ධිය මනින්න මූර්ත ප්‍රතිශීර්ෂ ආදායම, මූර්ත දළදේශීය නිෂ්පාදිතය වගේ දේවල් යොදා ගන්නකොට සංවර්ධනයේ මිනුම් කිරීමට ප්‍රතිශීර්ෂ ආදායම මානව සංවර්ධන දර්ශකය වැනි දර්ශක ගණනාවක් භාවිතා කරනවා. අපි ඊගා වීඩියෝ එකෙන් ඔය සංවර්ධනයේ මනින දර්ශකයන් පිළිබඳ ඒවල තියෙන අඩුපාඩු ගැන තමයි කතා කරන්නේ තුන්වෙනි වීඩියෝ එකෙන්. මානව සංවර්ධනය යනු මිනිසුන්ට තමන්ගේ මානව හැකියාවන් සම්පූර්ණයෙන්ම පුළුල් කර ගැනීමට මෙන්ම එකී හැකියාවන් ආර්ථික, සමාජ, සංස්කෘතික සහ දේශපාලන යන ශ්‍රේෂ්ඨයන්හි උපරිම වශයෙන් භාවිතා කිරීමට ඇති හැකියාව ලබා දීම සහ අනාගත පරම්පරාවට දෙමාහිතීන් තහවුරු කිරීම අපි කියනවා මානව සංවර්ධනය. ඒ කියන්නේ මිනිසුන්ට කිසිදු බයකින් තොරව ඒගොල්ලොන්ගේ තියෙන හැකියාවන් රටේ සෑම තැනකටම නිරූපණය කරන්න, රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන්න මිනිස්සුන්ට පුළුල් නිදහසක් ලැබෙනවා නම් අපි කියනවා මානව සංවර්ධනය. ඒ කියන්නේ මිනිසුන්ගේ සංවර්ධනයක් හටගෙන තියෙනවා කියලා. ඒක විවිධ අවස්ථා මගින් මානව සංවර්ධනය ඇති වෙනවා. ඒක අපි ඉදිරියේදී වෙනම සාකච්ඡා කරනවා. මානව සංවර්ධනයේ විවිධ පැතිකඩ සහිත විවෘත සංකල්පයක් වන අතර එය ක්‍රියාවලියක් වශයෙන් එක් එක් පුද්ගලයාගේ උරුමය හා හිමිකම් තත්ත්වයන් වෙන්කොට දක්වන්නා වූ ගෝලීය වශයෙන් සම්බන්ධ වූ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වේ. එයින් ජනතාව විසින් භුක්ති විඳුණු ලබන නිදහස නිර්ණය කෙරේ. මේ ආකාරයෙන් අපිට මානව සංවර්ධනය කියන එක හඳුන්වන්න පුළුවන්. එම පැතිකඩයන්ට අයත්වන අංශ ප්‍රධාන කොටම ආදායම, අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය, සවි බල ගැන්වීම, දේශපාලන සුවාධීන බව, යහපත් සමාජ සම්බන්ධතා, සමානාත්මතාවය, ඒක යටතේ වැඩ කරන පරිසරය, විවේක ගැනීමේ පහසුකම්, දේශපාලන සුරක්ෂිත බව, ආර්ථික නිදහස, ඔන්න ඔය වගේ දේවල් අපිට දක්වන්න පුළුවන් මානව සංවර්ධනයේ යටතේ. එතකොට මේ කියන අංශයන් සම්බන්ධව මිනිසුන්ට උපරිම නිදහසක් තියෙන්න ඕනේ කටයුතු කරන්න. මේ අංශයන් තුළ මිනිස්සු ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්ත්වය දියුණු කරගන්නවා. ඒක අපිට මානව සංවර්ධනයේදී සිදුවෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ ගුණාත්මක භාවය, සමානාත්මතාවය යටතේ තව වැදගත් කොටසක්. තිරසාර සංවර්ධනය. මේ තිරසාර සංවර්ධනය නැත්නම් තිරසර සංවර්ධනය කියලා කියන්නේ වර්තමාන පරම්පරාව තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නකොට අනාගත පරම්පරාවන්ටද සම්පත් ඉතුරු කරන්න ඕනේ. ඒ කියන්නේ අනාගත පරම්පරාවලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට හානියක් නොවන ලෙස වර්තමාන පරම්පරාව තම අවශ්‍යතා සපුරා ගන්නවා නම් ඒක තිරසර සංවර්ධනයක් කියලා කියනවා. ඒ කියන්නේ වර්තමානයේ තියෙන වනාන්තර ටික සියල්ලම කපලා ඉවර වෙලා ඒකෙන් ලී බඩු හැදුවොත් එහෙම මොකද වෙන්නේ? අනාගතයට ඉතුරු වෙන්නේ නැහැ. අනාගතයට ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. පිරිසිදු වාතය
ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒක තිරසාර සංවර්ධනයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට වර්තමාන පරම්පරාව වර්තමානයේ සම්පත් භාවිතා කරනකොට ඒව අනාගතයටත් ඉතුරු කරන්න ඕනේ. ඒකයි අපි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. තිරසාර සංවර්ධනය සඳහා ආර්ථික, සමාජීය හා පාරිසරික යන අංශ තුනෙහිම තුලනයක් තියෙන්න ඕනේ. එක පැත්තක් නෙමේ ප්‍රධාන කොටස් තුනක් ආර්ථික, සමාජීය හා පාරිසරික යන අංශ තුනෙම තුලනයක් තියෙන්න ඕනේ. තිරසාර සංවර්ධනයේ පැතිකඩ අපිට පහත ආකාරයකට දක්වන්න පුළුවන්. ආර්ථික පැතිකඩ යටතේ ආර්ථික වෘද්ධිය, කාර්යක්ෂමතාවය, ස්ථායිතාවය. පාරිසරික පැතිකඩ යටතේ මිනිසුන්ට හිතකර සමීප ආරක්ෂක පරිසරය, ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීම, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් සුරකීම. සමාජීය පැතිකඩ යටතේ සාධාරණත්වය, සහභාගීත්වය, සවි බල ගැන්වීම, සමාජ සංචලතාවය, සමාජ සහජීවනය හා සංස්කෘතික අනන්‍යතාවය. මේ ආකාරයට තිරසර සංවර්ධනයේ පැතිකඩ අපිට පහත ආකාරයට දක්වන්න පුළුවන්. හරි, එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු ආර්ථික විද්‍යාවේ 11 වෙනි පාඩමේ.